කොනිචිවා ඔන්න ඉතින් අද මං ඉන්නේ තේවත්තකට ඇවිල්ලා තේ දළු කඩන්න තමයි හදන්නේ එහෙම නෙමෙයි ඉතින් ලංකාවේ ගොඩක් අය ලස්සන වෙන්න හිතාගෙන ග්‍රීන් ටී බොනවනේ හැබැයි හදන විදිහ කොහොමද කියලා හරියටම දන්නේ නැහෙනි ලංකාවෙත් ඉතින් ග්‍රීන් ටී හදන එක ඒ තරම්ම සිද්ධ වෙන්නේ නැහැ කොහොම හරි ජපානයේ ශිසෝක කියලා කියන්නේ තේවලට ප්‍රසිද්ධම නගරයක් ඉතින් ගොඩක් වෙලාවට හදාන්නේ ඔචා ඔචා කියලා කියන්නේ ග්‍රීන් ටී වලට කට්ටි ඔය ලස්සන වෙන්න පිග එක මේන්ටේන් කරගන්න සිදුල් හැඩ කරගන්න ඕ මොනවනේ ග්‍රීන් ටී කොහොම හරි ඔන්න අද අපි ඔයාලට පෙන්නන්නේ කොහොමද ජපානයේ ග්‍රීන් ටී හදන්නේ කියලා දැන් තියෙන ටෙක්නොලොජි එකත් එක්ක ඒ හැමදේමත් එක්ක කාලේ ඉතුරු කරගෙන ග්‍රීන් ටී හදන විදිය තමයි අද බ්ලොග් එකකින් ඔයාලට කියන්නේ मेषीन कपागन वाल でそれから、はい、この今買った葉っぱを揉みます、はい、揉みます、はい、朝もう1個一場所買ったのあるもんで、はい、それを先に揉んで、揉んで、でこれを後からあの間にね消毒をしたり声かけたり、係は知ってるだけ、安いね、安いけん。今、あの生活のために、あのお茶だけやってる？あほ、うん、そうだね。お茶だけだよ、うち。お茶だけ？うん。他にあの、後ろも、あの、ほれ、あれ、たくさんになっちゃったもんで、お茶も売れないもんだから、やめるだよ、こういうの。今、この人が、ね、あの上の黒いのね。今値段も下がってる。値段が安いの。やっぱり私も。とまだまだ何もわからねえけん。ありがとう。ありがとうございます。だっかね、あっちゃんも。めえ、いてんめえ、はりま、どかい、だっかはま。あうるど、へってがな、めのわだんげ、あっちゃんもね。अच्छा मां हरिम गेंकी हरिम हाई है हरिम हाई है इमोट एंगा हाई है मैं किसी महान से अनदु වැඩ කරනවා වැඩේ වෙලා තියෙන දැන් ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන දැන් අවුරුදු 50 60 30 ඉඳලා මේ වලින්ම තමයි මේ තේ වලින්ම තමයි මේ ජීවිතය ගත කරගන්නේ පවුලේ ඉස්සල්ලා අපි පින්න ඒ වීඩියෝ කපන ඒ කට්ටිය මේ පවුලේම කට්ටිය තමයි කරන්නේ බිස්නස් එක ඉතින් මේ දැන් එන්න එන්න මේ තේවල තියෙන ඉල්ලුම අඩු වෙනවා ජපානේ මේ ඒත් එක්කම මේ යාළගේ ජීවිත ජීකාව ගෙනියන්න හරිම අපහසු වෙලා තියෙනවා ඉතින් මේ වෙලාවේදී මොන ප්‍රශ්නයක් ඉඳන්ද ලෝක හැමෝටම දැන් කොරෝනා ප්‍රශ්නේ තියෙනවා ඉතින් මේ විවිධ ආර්ථික අපහසුතා ගොඩක් තියෙනවා ඉතින් මේ ඒ වගේම දැන් ආච්චි අම්මලත් හරිම ඉතින් අමාරුවෙන් තමයි මේ ජීකාව ගැට ගහගන්නේ ఏది
ඇත්තට බරයි ඉතින් වාන මම තියෙන කියා ඉරියන මිටික් තියෙනවා මේක තියෙනවා ටෝච් එකක් තියෙනවා ටෝච් එකක් තියෙනවා ගොඩක් දේවල් තියෙනවා ඒවා ගන්නම ආච්චි හරි ලස්සනයි ටි කවයි ආච්චි කවයි යසසි යසසි何のために何歳?何歳?私は今、80歳。85歳。いいね。 ग्रीन टी हदार्थ विशेष खपपू दवा हदन खपू दवा ग्रीन टी टेस्ट දාලා තියනවා දැන් දැන් වැඩ පටන් ගන්න තියෙන අපි ගිහිල්ලා බලමු ඊළඟට එයාලෙන් අහගමු මොකද්ද මේ ග්‍රීන් ටී හදන ප්‍රොසෙස් එක මොකද්ද කියලා මෙහෙම ගෙනල්ලා පෙන්නනවා මේ තියන්නේ අද උදේ අපි මැෂින් එකේ කපාගෙන ආපු තේදලු මාර්සු これが今280くらいかな。 マイフに180くらいで、これが180。はい。30回転くらいかな、マイフ。ああ、そうやって。まあ、そう、お茶の質によってその回転は変えるわけです。ああ。で、こういうだから、ここへ。
れが冷却器で、はい、昔から落ちてきた、はあ、ゆだったお茶の葉っぱを風の力で超熱気と余分な水分を飛ばしてたぶん入れる。風で、カゴの中に葉っぱを送ってあ、風で、葉っぱ風の勢いで、葉っぱを送る熱いで、液体の水分を均一にしてるこれで、ある程度水分を均一にしてるだけでさ、はい、熱があるもんで、どうしてもこのあ開いたような葉っぱだと先に乾いちゃうもんで、こうやって芯というかさ、太いようなところの水分じゃ出にくいもんで、どうしてもあれになっちゃうもんで、均一に水分がいかないもんでさ、あれにかけて熱のないとこでこうやって回して水分を均一にしてやる。さらに水分を入れて、これが中心で形を整えながらさらに、はい、水分を飛ばしてある手数もなくていいね。で、あれかめめ、あぶめめ、ベラブテゴルレディアめめ、パーの中だっていいね、あぶテゴル。で、わたまにグリーンティーギアだ、ボンね。ගන්නවා ටික ටික හැම කුල්ලකටම එක ප්‍රමාණයෙන් විදිහට මෙතනින් මේලිලා ඇඹරිලා ආපු තේකොළ තමයි මේ තියෙන්නේ. අද උදේ ගහෙන් කපාගත්ත තේ දැල්ල තමයි මෙන්න මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ. ට දාලා ගෑස් ආධාරයෙන් විනාඩි 25ක් විතර රෝස්ට් කරගන්නවා. ඊට පස්සේ පැය දෙකක් විතර නිවෙන්න තියලා මළු වලට දාලා වෙනඳ පොල්ට යවනවා. මේක ඇතුලේ ඉන්න බෑ.
පොඩියට පොඩියට ඩස්ට් එක එනවා හුස්ම ගන්න බැරි තරම් දැන් කැමරා එහෙම වට පිටාවේ ඔක්කොම නිකන් තේකොළ වෙලා තියෙන්නේ අපි අත් නිකන් තේකොළ වෙලා තියෙන්නේ කොහොම හරි මේක තමයි ජපානයේ ඇතුලේ ග්‍රීන් ටී හදන්නේ උදේ වෙලාවෙ මැෂින් එකෙන් තේ දළු ටික කපා ගන්නවා ඊට පස්සේ අරගෙන ඇවිල්ලා එදා දවසේම හවස තමයි මේ විදිහට ග්‍රීන් ටී එක හදන්නේ අපේ ලංකාවේ කරන්නේ ඒක තියලා එක්කෝ ඔය තේ දළු අරගෙන යන ලොරියකට දෙනවා එහෙම නැත්නම් ඒ වගේ තේ දළු ගන්න තැනකට දෙනවා හැබැයි ඒ අපි හදන තේ කොළයි මේ ග්‍රීන් ටී එකයි ලොකු වෙනසක් තියෙනවා ඒක ඔයාලා දන්නවනේ ඉතින් කොහොම හරි ග්‍රීන් ටී හැදෙන්නේ එක දවසකින් ඉතින් හිතන්නකෝ කොයි තරම් එයාලා මහන්සි වෙනවද කියලා ඒ කියන්නේ උදේ වරුවේ තේ දළු ටික කඩාගෙන ඊට පස්සේ මුළු දවසම සමහරකට රෑ වෙනකන් මේ විදිහට මහන්සිලා තමයි ග්‍රීන් ටී එකක් හැදෙන්නේ. ඉතින් වුණ දෙයක් හදන්න මේ විදිහට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් මේ ගමේ ඉන්න හැමෝගෙම ජීවනෝපාය වෙලා තියෙන ග්‍රීන් ටී හදන එක. හැබැයි ඉතින් අවුරුද්දකට දෙපාරයි ග්‍රීන් ටී හදන්න පුළුවන්. ඉතින් ජපානයේ වුණත් ගම් ඇතුලේ තේ දළු හදනකොට ඒ වගේ ටිකක් හරි අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ කොහොම හරි ඉතින් ඔයාලටත් පුළුවන් ලංකාවේ දැන් කියනවනේ තේ දළු විකිණෙන්නේ එහෙම නැත්නම් ගාන අඩුයි ඉතින් ඔන්න අපි ඔයාලට අයිඩියා එකක් ගෙනාවා කොහොමද ග්‍රීන් ටී හදාගන්නේ කියලා පිටරටකින් ග්‍රීන් ටී ලංකාවට ගේනවද එහෙම නැත්නම් තමන්ගේ තියෙන තේ දළු ටික ලංකාවේම තියෙන තේ දළු ටික ග්‍රීන් ටී කරගන්නවා ලංකාවේ ඇතුළේ තියෙන ග්‍රීන් තේ දළු ටිකෙන් ග්‍රීන් ටී හදා ගන්නවද ලොකු මිලකට විකුණ ගන්නවද කියලා. ඉතින් පුංචි විදිහට ග්‍රාමීය විදිහට පටන් ගත්තොත් මේක ඔයාලටත් කරගෙන යන්න පුළුවන් කර්මාන්තයක් මේ වගේ පුංචි දණක් හදාගෙන. හැබැයි ඉතින් මේ මැෂින් ටික ඔයාලට නැති වෙන්න පුළුවන්. හැබැයි ආදේශක පාවිච්චි කරලා මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔන්න අයිඩියා එකක් තමයි අපි ඔයාලට දුන්නේ. ඉතින් ජපානයේ තියෙන මේ වගේ කියන්නේ ලංකාවේ අයට පිට කරන්න පුළුවන් දේවල් තමයි අපි ඔයාලට අරගෙන එන ට්‍රයි කරන්න. ඉතින් අපි හිතනවා මේ බ්ලොග් එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම තව වීඩියෝ බලන්න ඕනේ නම් බලන්න ආසයි නම් එහෙම නැත්නම් ජපානයේ තියෙන ටෙක්නොලොජි එක ඔයාලට අරගන්න ඕනේ නම් මේ වගේ විශේෂ දේවල් බලන්න ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න පුළුවන්. ඒ වගේම තමයි notification bell එකත් ක්ලික් කරගෙන යන්න. අපි වීඩියෝ එකක් දැම්මහම notification එකත් එයි ඔයාලට. ඉතින් ඒ වගේම තමයි අපේ Facebook इंस्टाग्राम हितमते जपान लाइक करान फॉलो करान मे वगे लास्ट ब्लॉग करेंगे लपन सदी हम सायनारा।